ඒ ග්ලෑන්ඩ් වලට සාපේක්ෂව තමයි තරංග නිර්මාණය. ඒ තරංගට සාපේක්ෂව විශ්වයේ තියෙන ලේයර් හතක්. කයේ චක්‍ර හතයි, විශ්වයේ ලේයර් හතයි. එතකොට වර්ණ හතයි, ශබ්ද හතයි, රස හත ඔක්කොම හතයිනේ. එතකොට මේ හෝමෝන් අතක් තියෙනවා, චක්‍ර හතක් තියෙනවා. ඒ මොන සිතිවිල්ල ඇදුවත් මොනවරි ඒ හෝමෝන් එකට ඒ චක්‍රවට සම්බන්ධයි. ඒකට සාපේක්ෂව ලේයර් එක විශ්වයේ තියෙනවා. ඒකෙන් ගියොත් ඒකේ තමයි තැම්පත් වෙන්නේ. මේකෙන් ගියොත් මේකෙන් තමයි තැම්පත් වෙන්නේ. ඒක විශ්ව න්‍යාය ධර්මයක්. වෙනස් කරන්න බෑ. එහෙමනම් වෙන ලේරේකින් සිතවිල්ලක් හදලා අර පල්ලයාතින් ලේරේට බලපෑම් කරන්න පුළුවන්. හැබැයි වෙනස් කරන්න බෑ. බලපෑම් නිසා එයා කාලයත් එක්ක ක්‍රියාකාරී ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. අනු කොමත් භ්‍රමණය වෙනකොට වේග වෙනස් වෙනවනේ. එතකොට ඒ තරංග වෙනස් වෙනවා. එතකොට පොඩක් කර්ම යාමයා වෙන්න පුළුවන්. දික්ක ධම්ම වේදිනිය වලට මුකුත් කරන්න බෑ. ඒතුව ඇඳලා තියෙන්නේ ශාස්ත්‍ර චක්‍රාවේ. එතකොට ඒ චක්‍රාවට සාපේක්ෂව බොහෝ දුරට ආධ්‍යාත්මික දේවල් විතරයි යට කියවෙන්නේ. රාතන්වත් ඔක්කොම ආධ්‍යාත්මික දේවල්. එතකොට එයාගේ සිත නිතරම සමවැදිලා තින්නේ කයෙන් එළියේ. සත්ව ස්වභාවයෙන් තොරව. ද්වාදසංග චක්‍රාවල. එතකොට ඒ ත චක්‍රාවේ ඉන්න කෙනෙකුට මොනවාරි කෙරුවොත් තරංගයේ එළියට ගියාම බලන තරංගට යන්න තැනක් නෑ. ආපෝ හැදිලා එනවා. චුම්බකනේ. මැග්නටිසම් එකක් නෙමෙයි. ප්‍රාණ ශක්තිය කියන්නේ කාන්දමක්. එහෙනම් ඒක අපේ කයෙන් එළියට ගියාම ඒ DNA එකට සාපේක්ෂව නැවත ඇදිලෙනවා. ඇට්‍රැක්ටිව් රිපල්සිව් ෆෝස් දෙකක් තියෙනවා. ඇද ගැනීම සහ තල්ලු කිරීම. මම චිත්ත වීතියකින් තල්ලු කරනවා. හැබැයි ඒ DNA එකෙන් එළියට ගෙන නිසා යා DNA එක හඳුරනවා. නැවත චුම්බකයේ අනිත් පැත්තේ තියෙනවා. ඇද ගැනීම කියාවේ එතන ආපහු ඇදිලෙනවා. ඒකයි මම කියපු දේවල් මට හැෙන්නේ. මම ගහපුවා මට වැදෙන්නේ. මම ගත්තුවා මගෙන් ගැනෙන්නේ. ඒවා නැවතෙනවා. ඒකට කරන්න කිසිම දෙයක් නැහැ. අරුණාංශ සත්ත්ව ස්වභාවයෙන් තොරව ඉන්න නිසා අර ගිය තරඟට ඉන්න දැන තැනක් නෑ. ටග්ගල අර කැදිලා එයාට මෙනවා. පැයක් දෙකක් යනකොට මේ බැනලා යන ගමන් බල්ලේ බුරුණා එයාට. බලනකොට අර කැවිලා. ඒ එච්චර ඉක්මනට ඇවිල්ලා. එහෙම තමයි තරංග තැන්පත් වෙන්නේ. පැහැදිලිද? සූර්යා කියන්නේ ග්‍රහයේ න්‍යාෂ්ටිය කියලා කියන්නේ ඕනම අණුමක අණුවක ග්‍රහයකට ඕනම වස්තුවකට ඇදෙන්න පුළුවන් මධ්‍යස්තය. මැද කියන එක න්‍යාෂ්ටිය කියන එක විද්‍යාත්මක වචන මැද කියන එක තමයි. ඕනම එකක් භ්‍රමණය වුණොත් ඒකට මැදක් ඇති වෙනවා. ඒකට විද්‍යාවේ න්‍යාෂ්ටිය කියලා කියන්නේ අපි කියමු මධ්‍යය කියලා. සමකය කියලා කියන්නේ මැදනේ. ඒකේ මැද කොටස. ඒක තුළ තුළ තමයි මිරිකිනයි භ්‍රමණය වෙනකොට ඔක්කොම එළියෙන් එන තරංග ඔක්කොම වැදිලා වැදිලා දැන් මේ එකක්වත් නිර්මාණ නෙමෙයි අණුනේ. කෝපයක් ගත්තත් පිඟාන ගත්තත් මම ගත්තත් ඔක්කොම අණු වල එකතුවක්. ඒතර අණු දෙක අතර ඉඩස තියෙන ඕනම තරංගයක් වැදිලා අනිත් පැත්තෙන් යන්න පුළුවන්. ඇතුළ රැඳෙන්න පුළුවන්. ඇතුළ පීඩන නිසා එළියට යන්න පුළුවන්. මේ ඔක්කොම දැලක් වගේනේ. ඒකනේ ඩාඩි ඩාන්නේ. මොනවාරි එකක් දැම්මොත් මේ යම කෝප පිඟානත්ම සිදුරු. අණු වල එකතුවක්. අපිට පේන්නේ මේක හොඳටම ෆිනිෂින් එක තියෙන වතුර එළියට යන්නේ නැහැ කියලා. හයිඩ්‍රජන් අණුවට එළියට යන්න බැරි විදිහට ඒක තද වෙලා තියෙන්නේ. නැතු හොඳට ලොකු කරලා බැලුවාම ඒ අණු හැත්තුනම ඒ ඉඩස පේනවා. දැලක් වගේ තියෙන්නේ. ඒ නිසා ඕනම මොහොතක ඕනම අණුවක් භ්‍රමණය වුණොත් ඒ භ්‍රමණය වෙන වස්තුවට අණුවට ග්‍රහයකට න්‍යාස්තියක් ඇදෙනවා. ඒ න්‍යාස්තිය කියන්නේ ඒ වස්තුවට සාපේක්ෂව අණුවට සාපේක්ෂව මධ්‍යස්තය. සූර්යා කියලා කියන්නේ අධික ඉලෙක්ට්‍රෝන එකතු වෙච්ච ගිනිමය වස්තුවක් වෙච්ච ග්‍රහයෙක්. සූර්යා රත් වෙන්න එයාගෙන් තරංග එනවා. ඒ තරංග එනකොට ඒ තරංග ග්‍රහයන්ට වැදුනා මේ අණු වලට බලපානවා. ඕනම තරංගයක් ඒ මිනිහෙ නිතරම බැන්නාම කවදාද මිනිහේ මනස පැනලා අපට ගහන්නේ නැද්ද? කවදාද දවසක පැනලා ගහනවා. හැබැයි ඒ ගහන්නේ ඇයි? කාලයක් තිස්සේ අපි බැන්නනේ මනස කෝප කළානේ. වැටිලා ඉන්නකොට උස්සගෙන දුවනවා හොස්පිටල් එකට. ඇයි කිව්වම කාලයක් තිස්සේ එයාගේ ಗುಣ කිව්වනේ අපි. ඒ ඉඳන් වැටලා ඉන්න කියාට දරාගෙන ඉන්නවා. දඟල දු අරගෙන ගිහලා හොස්පිටල් වල බාර දෙනවා. යුතුයකම් කරනවා. අපි බේරගන්න උත්සාහ කරනවා. ඇයි කාලයක් තිස්සේ එයාගේ ಗುಣ කිව්වනේ? ඒ සිද්ධාන්තය තමයි මේ ලෝකේ හැමතැනම තියෙන්නේ. අපි මොනවද කරන්නේ මොනවද කියන්නේ ඒකට අදාළ බලපෑමක් ඇති වෙනවා. එහෙනම් සූර්යාගෙන් එන තරංග වලට මේ තියෙන හණු හැම එකටම බලපෑම තියෙනවා. ඒ බලපෑම තියෙනකොට ඒ වෙනස් වෙනවා. ඉරේ භ්‍රමණ වේගයේ වැඩි වුණොත් ඒකට සාපේක්ෂව පොළවේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඉරෙන් බැරි වෙලාවත් අධි තරංග භ්‍රමණ වේගෙන් අධි තරංග විසිරුණොත් එළියට ඒවා වැදුනාම සමහරට සුළි සුළං ඇති වෙන්න පුළුවන් මේ සුනාමි ඇති වෙන්න පුළුවන්. සමහරට මූද පිටාර ගලන්න පුළුවන්. ලේයර් වෙනස් වෙන්න පුළුවන්.
නියාස්තිය වල පීඩනය වැඩි වෙලා රස්නේ වැඩි වෙලා ගොඩාක් සත්තුන්ට අනවශ්‍ය ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ග්‍රහයේ තරංගයක් බලපානකොට ඒ තරංගයට සාපේක්ෂව ගොඩාක් දේවල් ඒ අවටෙන ග්‍රහයන්ගේ වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. දැන් වර්තමානයේ අපේ ග්‍රහය දිහා බලනකොට මේ ඇති වෙලා තියෙන සුනාමි ප්‍රශ්නයි සුළි සුළඟයි ගම් වතුරයි මිනිසුන්ගේ තියෙන ලෙඩ රෝගයි යුද්ධයි එක බලනකොට දැනටම සූර්යාගේ මේ භ්‍රමණ වේගය වැඩි වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගෙන් එළියට එන තරංග ධාරිතාව දැනටමත් වැඩි වෙලා තියෙන්නේ. එදාට සාපේක්ෂව මීට අවුරුදු 4-500කට සාපේක්ෂව කලින් තිබිච්චකට වඩා දැන් ගොඩාක් වැඩි වෙලා තියෙන්නේ. ඒ தත්ත්වය මේ විදිහටම ගියොත් තවත් මිනිස්සු දරුණු වෙනවා. තවත් මිනිසුන්ට ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. සූර්යා කියන්නේ වේගය වැඩි කරන ග්‍රහයෙක්නේ. කේන්ද්‍රයේ ගුණ සූර්යා උච්ච වුණොත් එයාගේ වේගය වැඩිනේ. එයා හරිම කාර්යක්ෂම කෙනෙක්නේ. පෞරුෂත්වයෙන් වැඩි කෙනෙක්නේ. ඒතකොට ඒ තරංග වැඩි වෙනකොට මිනිස්සු ඔක්කොම ගොඩාක් කාර්යක්ෂම වෙනවා. ගොඩාක් දරදඬු වෙනවා. ශක්තිමත් වෙනවා. ඉතින් එහෙම වෙනවා කියන එකත් ඒකේ අතුරුඵලයකුත් තියෙනවා. ඕනකට වඩා මිනිස්සු ශක්තිමත් වෙලා ඕනියන් ඕනකට වඩා කාර්යබහුල වුණොත් ඕනකට වඩා ගැටෙනවා මිනිස්සු. ඕනකට වඩා ප්‍රශ්න වෙනවා. අර ಗುಣධර්ම ටික ටික අඩු වෙනවා. ඒක හිතන්න කල්පනා කරන්න රැඳෙන්න වෙලාවක් නැති වෙනවා. ඇතුලේ ඉලම්පස හදනකොට සුවඳ දැනෙනකොට සමහර අය යන්නේ නැහනේ වාඩිලා ඉන්නවා. මොකද කිව්වා නෑ තව ටිකක් කියලා ඉන්නවා. දන්නවා කිත්ති ඉලම්පසම් නෑ කැඳා දෙනවනේ ඇතුලේ. තටින් කැඳාම් දෙනවා. අර සුවඳ දැනුණාම ඒකට සාපේක්ෂව ඒ ග්‍රහය වෙනස් වෙලා. ඒ ග්‍රහය වෙනස් වෙලා. ඒ ග්‍රහය ඉන්නවා අර සුවඳ එනවා පොඩ්ඩක් ඉන්න කියලා. ඉඳලා ඒක වළඳලා තමයි ග්‍රහය යන්නේ. එතකොට අපිට මොනවා හරි සුවඳක් රූපයක් ශබ්දයක් දැනෙනකොට අපි වෙනස් වෙනවා නම් ඒ තරංගේනේ හරකම ඒක තරංගයක් නේ. එතකොට මේකට සාපේක්ෂව මේ ප්ලැනට් එකේ ගොඩාක් දේවල් වෙනස් වෙනවා. පැහැදිලිද? හොඳයි. උදෑසන සාකච්ඡාව අපි නිමා කරනවා. සිළුම සංගයට දරුවන් සරණයි. සාදු සාදු අනුමෝදාමි. අනුමෝදිත කමාමි කමිතබ්බං කමාමි කමාමි. සාදු සාදු අනුමෝදාමි. අනුමෝදිත කමාමි.